දැන් අවුරුදු 37ක් තිස්සේ පළාත් සභා ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන ආකාරයේ පිළිබඳ ගැටලු ගණනාවක් තියෙනවා. පළාත් සභා පිළිබඳවත් ගැටලු ගණනාවක් තියෙනවා. රටක් හැටියට ඉදිරියට යන්න නම් අපි මේ ගැටලු निराකරණය කරගත යුතුයි. අපේ රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයකට 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කළ යුතුයි. ඒත් එසේ කළ හැක්කේ මේ පාර්ලිමේන්තේ ඉන්න අපි හැමෝම විවෘතව සහ මැදිහත් සිතින් යුතුව ගැඹුරු සාකච්ඡාවකින් පසුව එකඟත්වයකට පැමිණියොත් විතරයි. අන්න ඒ නිසා තමයි පසුගියදා අප සර්වපාක්ෂික සමුළුවක් සංවිධානය කරේ. එම සමුළුවේදී බලය විමධ්‍යගත කිරීම පිළිබඳ පූර්ණ එකඟතාවයට පැමිණීමට අපට පුළුවන්කමක් ලැබුණේ නැහැ. බලය විමධ්‍යගත කිරීමේ නිශ්චිත ජාතික වැඩපිළිවෙළක් පිළිබඳ විවෘත අදහස් එහිදී ඉදිරිපත් කරුණේ නැහැ. විපක්ෂයේ කාර්යභාර ආණ්ඩුවේ සියලු කාර්යයන්ට විපක්ෂ වීමයයි හිතන සම්ප්‍රදායක් ඉවත් වෙමු. අතීතයේ පාරමින් ඉන්නේ නැතුව අපි අනාගතය ගැන හිතමු. ඔබටත් මටත් කටුක අතීත අත්දැකීම් තියෙනවා. නමුත් ඒවා ගැන වාද විවාද නොකර අපි අනාගතය ගැන සාකච්ඡා කරමු. අපි අවුරුද්දකට පළාත් සභා වෙනුවෙන් රුපියල් බිලියන 550ක් පමණ වැය කරනවා. මේ මුදල් ජනතා යහපත වෙනුවෙන් යෙදවිය තියෙනවද? පළාත් සභා ඇත්ත වශයෙන්ම අහෝසි කරන්න බෑ. දැන් ප්‍රතිඥා දීලා ඉවර රටවල් ගණනාවකට මේක ක්‍රියාත්මක කරනවා කියලා විවිධ ආණ්ඩු. එහෙනම් මොකක්ද දැන් කරන්නේ? අපි මේක හරියට ක්‍රියා කරගත්තොත් මම බලන්නේ අපිට රුපියල් බිලියන 50ක්වත් ඉස්සෙල්ලා මේකෙන් බේරා ගන්න පුළුවන්ද කියලා අනික් වැඩවලට. පළාත් සභා සහ මධ්‍යම රජයත් පළාත් පාලන ආයතන අතර බලය සහ බලතල වෙන්වෙන්ව පැහැදිලි කර දී නැහැ. ඒ නිසාම පළාත් සභාව සහ මධ්‍ය රජය අතර විෂයන් අතර ගැළපීමක් නැහැ. වැඩ කටයුතු කරද්දී එකිනෙක හැප්පෙනවා. එකම වැඩේ දෙතැනකින් සිද්ධ වෙනවා. වැඩ කටයුතු ප්‍රමාද වෙනවා. ජනතාවගේ ගැටලු ලිහෙනවා වෙනුවට වැඩි වෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා පළාත් සභා සුදු අලියක ලෙස හඳුන්වන්න පිරිසක්ද අපේ රටේ ඉන්නවා. පළාත් සභා බලය බෙදීම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ උත්තරී නීතියයි. එය නොසලකා ඉන්ට අපට හැකියාවක් නෑ. එය ක්‍රියාත්මක කිරීමට විධායකයත් ව්‍යවස්ථාදායකවත් බැඳී සිටිනවා. සියලු දෙනාටම එකඟිය හැකි විසඳුමකට අප එළඹීමට හැකියාව ලැබේ නම් ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරගෙන එකම ජාතියක් ලෙස නැගී සිටීමටත් රටේ බලය මහජනතාව වෙත ලංවන ආකාරයට විමධ්‍යගත කිරීමත් අපට අවස්ථා සැලසෙනවා. පළාත් සභා ස්ථාපනය කළ උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් නෙවෙයි. ඒවා පළාත් නවයටම අදාළ වෙනවා. පළාත් සභා නිසිමඟකට යොමු කිරීම ජාතික එකමුතුභාවය ආරක්ෂා වෙනවා. මේ සඳහා අවශ්‍ය පසුබිම් තැකසීම් උදෙසා පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ගණනාවක් ඉදිරිපත් කිරීමටත් නව ක්‍රියාමාර්ග ගණනාව ගැනීමත් මම යෝජනා කරනවා. අධ්‍යාපන සම්බන්ධ සේවාවන් ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවට බලය ලබා දීම, විශ්වවිද්‍යාල පිහිටවීම සඳහා පළාත් සභාවන්ට බලය ලබා දීම, ජාතික වැදගත්කම් යුතු කර්මාන්ත සම්බන්ධයෙන් වන සීමාව රුපියල් මිලියන 4 සිට රුපියල් මිලියන 250 දක්වා ඉහළ දැමීමට කර්මාන්ත පනතට සංශෝධන කිරීම. මේ පාර්ලිමේන්තු එකඟවන්නේ නම් මේ සීමාව රුපියල් මිලියන 500ක් දක්වා ඉහළ නැංවීමට උනත් අප සූදානම්. පළාත් සභා පනත මගින් පළාත් සභා අමාත්‍යවරයෙකු සතු වගකීම් මොනවාද? පළාත් අමාත්‍ය ලේකම්වරු සතු වගකීම් මොනවාද? අනෙක් නිලධාරීන් සතු වගකීම් මොනවාද යන්න නිශ්චිත ලෙස අර්ථ දක්වා නැහැ. නිසා ඔවුන් සතු බලතල නිශ්චිත කරන ආකාරයට පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි. පළාත් සභා සම්බන්ධ මේ නීති සංශෝධන කර ගැනීමෙන් හා නවනීති සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟත්වය ලබාගෙන පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමටත් අප සූදානම්. දිස්ත්‍රික්ක සමානුපාතික ක්‍රමය යටතේ ඡන්ද පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තනග කිරීමේ අයිතිය ලබා දීම, කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම. මේ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවය ලබාගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට අප පියවර ගන්නවා. පළාත් සභා ක්‍රියාත්මක වනතෙක් පළාත් ආණ්ඩකාරුවරුන්ට උපදෙස් ලබා දීමට උපදේශක සභාවක් පත්කිරීම පිළිබඳ අපේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම නීති සම්පාදනය සඳහා තවත් කොමිටුවක් පත්කළ යුතුයයි අප යෝජනා කරනවා. එමගින් සම්පාදනයක නීති කෙටුම්පත් සඳහා උපදේශක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු නීතියක් බවට පත්කර ගැනීමට හැකියාව ලැබෙන 13 වෙනි සංශෝධනයේ යටතේ පළාත් සභාව වෙත බලය පැවරීමේදී වඩාත් සංවේදී විෂයක් බවට පත්ව ඇත්තේ පොලිස් බලතල. ඒ නිසා මම යෝජනා කරන්නේ අප මුලින්
අනෙක් බලතල පිළිබඳ එකගත්වයකට පැමිණිව වඩාත් ප්‍රායෝගික බවයි. සංවේදී විෂයන් සඳහා මූලිකත්වය ලබා දුන්නොත් සමහර විට හිසු දෙකගත්වයකට එළඹෙන්න අපට අපහසු වෙයි. අපි අගින් පටන් ගන්නේ නැතුව මුලින් පටන් ගමු. ඒ නිසා අප මුලින්ම අනෙක් බලතල විමධ්‍යගත කිරීම ගැන කතා කර පොදු එකඟතාවයකට එළඹෙමු. ඒ නිසා අපි සියලු දෙනා ජාතිය විදිහට එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්නට කටයුතු කරමු. අපේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත යුත්තේ අප විසින්මයි. වෙනත් රටකට හෝ බාහිර පාර්ශ්වයකට අපේ ප්‍රශ්න විසඳන්නට බෑ. දැන් තියෙන්නේ ඔබේ වාරය. රටේ අවශ්‍යතාවයක් සාර්ථක ගැනීමට මේ පාර්ලිමේන්තුවේ ශක්තිය මෙන්ම පුළුල් දැනීමක් ඇති බව තහවුරු කරන්නට එක්වෙන ලෙස මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ඉබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා විටක ප්‍රකාශ කරා Democracy is the government of the people, by the people, for the people. විශේෂයෙන්ම 13 වෙනි සංශෝධනය ගැන කරුණු කාරණා සාකච්ඡා කරනකොට කවුරු සඳහාද මේක ක්‍රියාත්මක කරන්නේ? අද පළාත් සභා එකකටවත් මහජන නියෝජිතවරු නැහැ. අද ඡන්ද බීතිකාවක් තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මැතිවරණයකට ඉඩක් දෙන්න. රාජ්‍ය භීෂණෙන් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ඒ මර්ධනෙන් වැළක්වෙන්නේ කියලා මම යෝජනා කරනවා. අර ඔබතුමා ප්‍රකාශයක් කරා මේ විපක්ෂය හැම වෙලාවෙම විපක්ෂ නොවයි කියලා. නෑ, විපක්ෂ හැම වෙලාවෙම විපක්ෂ වෙන්නේ නෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය වෙනස්කම් සිදු වෙනකොට ඒකට පක්ෂපාතී වුණා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි පළාත් සභා මැතිවරණ පවත්වුවා. ඒ මැතිවරණයත් එක්ක අපිට පුළුවන් මේ සංශෝධනයේ ඉදිරියට ක්‍රියාත්මක කිරීම බොහොම ප්‍රගතිශීලීව දුරදක්නා නුවණින් ක්‍රියාත්මක කරන්න. බලමු මම කිව්වේ මේ ව්‍යවස්ථා සංශෝධන මේ නීති සංසය ඉදිරිපත් කරයන් පස්සේ නීතියත් මේවා කළා ඡන්දේ තියෙනවා කියලා මම නැහැ කිව්වේ නේ. මම ව්‍යවස්ථා සංශෝධනේ දෙන්නම්, ඒක සම්මත කරන්න, නීති ටික සම්මත කරන්න, ඕන සංශෝධන ටික ගේන්න, ඊට පස්සේ ඡන්දේ තියන්නම්. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා මේරිලන්ඩ් ප්‍රාන්ත සභාව විසුරුවා හැරියා. කිසිම සභාවක් හිතුවොත් එක්සත් ජාතික ජනපදයට පක්ෂ නැහැ කියලා සැක කරොත් එයා විසුරුවා හැරියා. ඒ වන්නේ මෙරිමන් නඩුව. මෙතුමාට කියනවා නම් ඒබ්‍රහම් ලින්කන් වාගේ එන්න කියලා මම වෙන්නේ. කිසිම how can I give elections when you are not even taking the motion of no confidence. ඔබතුමාම ඔබතුමාගේ කතාව කිව්වා මුලදි කරන්න ඕන දේ අග කරන්නත් අගදි කරන්න ඕන දේ මුලදි කරන්නත් එහෙම නෙවෙයි කියන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම මුලදි අපිට අවශ්‍ය ජනවරමක්. අපිට අවශ්‍ය මැතිවරණය. ඒ නිසා මැතිවරණය තියන්න ඕනේ ප්‍රථමයෙන්. මේ අද මාධ්‍යවලත් ඉහිල්ලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාසභංගය ආපස්සට ගන්නවා කියලා. එහෙම දෙයක් නැහැ. අපිට එක දවසක නෙවෙයි දවස් 3ක විවාදයක් ඕන. හෙට අනිද්දායි සෙනසුරාදා අපි වෙන් කරනවා. ලෑස්තිද? විශ්වාස භංගය යෝජනාවට හෙටයි අනිද්දායි සෙනසුරාදා. ජාතිකත්ව අනුව බෙදන්නේ නැතුව සිංහල දෙමළ මුස්ලිම් ඒ උතුරහා නැගෙනහිර හැම මන්ත්‍රී කෙනෙක් එක්කම කතා කරන්නේ. ඒ හැමෝම එක්කම සාකච්ඡා කරන්නේ. කරුණාකරලා එක ජන කොටසක් හෝ දෙකක් විතරක් තමයි උතුරහා නැගෙනහිර අයිතිකාරයෝ. අනිත් අය නිකන් ඔහේ පීචන් ජන කොටස් කියලා මානසිකත්වයෙන් මේක දිහා බලන්න එපා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.